මොනර පිහාට පෙනෙමින් අලංකාර වගේම වාස්තු විද්‍යාත්මකව බොහෝ ප්‍රයෝජනවත් යහපත් විශ්ව ශක්තියට ආකර්ෂණය කරදෙන දෙවියන්ට ඉතා ප්‍රිය පූජනීය වස්තුවකි. සෑම විටකම වාගේ අර්ථයක් නොමැති බොරු මිත්‍යා අදහස් වලින් පිරි ඉතිරි පවතින ලෝකයක සිංහල ක්‍රමයට දෙවියන් අදහන පුද්ගලයන්ගේ මතයට අනුව මොනර පිල් නිවාස තුළ තබා ගැනීමට යහපත් නොවන දේවස්ථානයක හෝ දේවාලයක පමණක්ම තිබිය යුතු දෙයකි. මොනර පිල් නිවසේ තැබීමෙන් දොස් ඇතිවන්නේ ඇයි කියා ඔවුන්ගේ ඇසුවම ඔවුන්ට දෙන්න උත්තරයක් නැත. නිවැරදි හින්දු වාස්තු විද්‍යාවට අනුව නම් එක් මොනර පිලක් හෝ නිවසක තිබේ නම් ඉන් එම නිවසට බොහෝ ශුභ වාසනා ගුණය ළඟා කර දෙයි. මොනර පිල යනු බොහෝ දෙවියන් දේවතාවන් විසින් මුතු මැණික් මෙන් සිය ශරීරයේ අලංකාරය පිණිස පළඳින ලබන වස්තුවකි. මුතු මැණික් මෙන්ම මොනර පිලටද යම් යම් ශුභ විශ්ව ශක්ති ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් ඇත. විශේෂයෙන්ම මොනර පිල් පළඳින්නේ රූපශ්‍රීය, සිරියාව, සුන්දරත්වය, තීව්‍ර යන බව පැවසේ. මොනර පිල් පළඳින දෙවියන් අතර ශ්‍රී කෘෂ්ණ දෙවියන් ප්‍රධාන වේ. ඊට අමතරව ශ්‍රී විෂ්ණු දෙවියන්, කන දෙවියන්, තාරා දෙවියන්, කඳ කුමරන්, වල්ලි මෑණියන්, සරස්වති මෑණියන්, රති දෙවඟන, මාතාංගී දේවිය ආදී දෙවි දේවතාවුන් මොනර පිල් පැළඳ ඇති බව සඳහන් වේ. විශේෂයෙන්ම කඳ කුමරු හෙවත් කතරගම දෙවියන් මොනර පිලක් වෙනුවට සම්පූර්ණ පිල් කලබක් සහිත මෛර රාජයක තම වාහනය කොටගෙන වැඩ සිටින නිසා අන් කිසි දෙවියකට නැති රූප ස්වභාවයක් හා ආකර්ෂණ භාවයක් කතරගම දෙවියන්ට උරුම වී තිබෙනවා. මොනර පිල ඔබේ පූජා කුටියේ හෝ පූජාසනයේ තැබීමෙන් දෙවියන්ගේ ආකර්ෂණය ඔබේ පූජාසනයට බලවත්ව ලැබේ. ශ්‍රියාව උදරා යයි. නිවසේ ධනහානි උරුම වේ. ඒ වගේම මොනර පිලක් ඔබේ නිවසේ තැබීමෙන් ඔබගේ නිවසේ ඇති නරකාත්මයන් ඔබේ නිවසෙන් ඉවත් වේ. මොනර පිල ඇද නිවසට තලයට අධිපති නියවන මහාලක්ෂ්මි දේවියනුත් විද්‍යාවට, ඥානයට, කලාවට අධිපති නියවන සරස්වති මෑණියන්ගේ ආකර්ෂණයක් ලැබෙන නිසා ඔබ නිවසට ධනය, වාසනාව, මිල මුදල් ආකර්ෂණය මෙන්ම ඥානය හා බුද්ධිමත්ව තීන්දු තීරණ ගැනීමට හැකියාව උදා කරයි. මොනර පිලක් ඔබේ නිවසේ උතුරට හෝ ඊසාන දිශාවට පිහිටන පිටියක එල්ලා තිබීමෙන් නිවසයන්ට බලපවත්නා සියලු රාහු දෝෂයන්ගේ බලපෑම් දුර වී යයි. එමෙන්ම නිවසයන්ට ජීවිතයේ ඇතිවන ගැටලුවලදී ඒවාට විසඳුම් වශයෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට හැකියාව ඇති වේ. එමෙන්ම මොනර පිලක් නිවසේ දකුණු දිශාවේ පිටියක එල්ලා තැබීමට හෝ ඔබේ ධනය තැන්පත් කර තබනා ස්ථානයේ තැන්පත් කර තැබීමට හැකිනම් ඉන් ඔබේ ධන වාසනාව වර්ධනය වේ. ධනය ආකර්ෂණය වීම ප්‍රබල වේ. ධන හානි අවම වේ. සෑම විටම හෙටකී දිශාවන්ගේ මොනර පිල ස්ථාපනය කිරීමේදී කෙලින් සිටිනාසේ සිටවා හෝ එල්ලක් තැබීම වැදගත්ය. තවද අධ්‍යාපනය ලබනා ඇත්නම් තවන් විසින් පාඩම් කරන පොත්පත් වල මොනර පිල් තබාගෙන සිටී නම් ඔවුන්ට සරස්වති මෑණියන්ගේ ආකර්ෂණය ලැබේ. මතක ශක්තිය බලවත් වේ. ධාරණ ශක්තිය ප්‍රබල වේ. අධ්‍යාපන කටයුතු පහසුවෙන් උද්යෝගයෙන් කිරීමට හැකියාව ලැබේ. මොනර පිල යෙදූ පණිවිඩකින් හෝ පින්සල් වලින් ලිවීමට යොදා ගන්නා කුමන හෝ උපකරණයකට මොනර පිල යොදා ගැනේ නම් ඔබට අධ්‍යාපන කටයුතු තුළ පෙර නොලැබූ බොහෝ ජයග්‍රහණ ලබා ගැනීමට අවස්ථාව උදා වේ. කලක් කටයුතු කරන්නා ඇත්නම් මොනර පිල තමා සමීපයේ නිතර තමාට දැර්ශය වන ආකාරයෙන් තබා ගැනීමත් කලාකාමී හැඟීම් සිතුවිලි දක්ෂතාවන් තමතුළ වර්ධනය කරේ. කවියන්, ලේඛකයන්, සංගීතඥයන් වැනි ශ්‍රේෂ්ඨවල යෙදෙමින් කටයුතු කරන්නන් නව නිර්මාණ කිරීමට කල්පනා කරන අතරතුර මොනර පිල් දෙස බලා සිටේ නම් සරස්වති මෑණියන්ගෙන් විශ්වයෙන් ඔවුන්ට නව නිර්මාණශීලී සිතුවිලි, නව අදහස් සූක්ෂමව ආධ්‍යාත්මික ලැබේ. කලාකාරණියන්, නිලයන්, නිරූපිකාවන් මොනර පිල් ආභරණ හා ඇඳුම් වැළඳුම් සඳහා යොදා ගනී නම් ඔවුන් අන් හැමෝම අතර කැපී පෙනේ. අන්‍යයන් අභිභවා යෑමේ ශක්තියෙන් ඔවුන්ට ආකර්ෂණය කෙරේ. මේ සෑම දෙයකටම වඩා ඔබ අවධානයම තෙරුම් ගතේත තේ නම් ඔබ විසින් කැඩෙන, බිඳෙන, අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් විනාශ වන පිහාට කොටස් කැඩී ගිය මොනර පිල් භාවිත කරන්නේ නම් ඉහත කී කිසිදු ගෙයක් ඔබට උරුම නොවනු ඇත. එම නිසා අලංකාර අංග සම්පූර්ණ පෙනුමකින් ඇති උසස් තත්වයේ පවතින මොනර පිල්ම ඔබේ වාසනාවන් උදා කර ගැනීමට යොදා ගන්න. ඔබ සැමට මහා දුර්ගා මෑණියන්ගේ පිහිටයි.